ජාතික කතාව කීයදද 170 Y 170 Y 170 මෙතන නේද? ඔව් සර් මොකද්ද සර් මේ කරන්නේ? සාමාන්‍යයෙන් කැණීමක පුරාවිද්‍යාත්මක කැණීමක තියෙන වැදගත්ම දේ තමයි ඒ තියෙන සෑම දෙයක්ම නිවැරදිව වාර්තාගත කිරීම. වාර්තාගත කිරීමේදී අදාළ මිමි තිරස්සතටත් සිරස්සතටත් කැණීම් වලේ මිමි වාර්තා කිරීම. එහෙනම් මේ XY අක්ෂයන්ද මේ ඔව් ඒක වාර්තා කිරීම සඳහා ශාස්ත්‍ර පුරාවිද්‍යාත්මක විසින් ස්ථාපනය කරන තාවකාලික ක්‍රමවේදයක්. ඒ කියන්නේ වලේ යూరు දෙකක් ඛණ්ඩාංක බවට පරිවර්තනය කරගන්න සමස්ත වලේ අවකාශය එහෙම x පාදයක් සහ y පාදයක් ස්ථාපනය කරගන්නවා. ඒක ඒ ස්ථානයේ පහසුව සඳහා ඒක නියතයක් නෙමෙයි. අපි ඊළඟ වලක් හැරුවොත් ඒකෙත් x අක්ෂයක් සහ y අක්ෂයක් ස්ථාපනය කරනවා. බොහෝ වෙලාවට කැණීම් කරුව කැමැති උතුරු පැත්තට දිශාගත කරලා මේ ඛණ්ඩාංක පාද පිහිටවා ගන්න. නමුත් හැම අවස්ථාවකම ඒක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද කැණීම් කරුවෙකුගේ පුරාවිද්‍යාඥයගේ මූලික අවධානය වෙන්නේ පොළවේ තිබෙන අංගයක්. ඉතා සූක්ෂම හා ඉතාම නිර්වද්‍ය තාලෙට වාර්තා කරන එක. ඒ නිසා අපිට හැම වෙලාවෙම උතුර ගැන සැලකිලිමත් වීම උතුරම මූලාශ්‍රය හැටියට අරගෙන මේ වගේ වලක් මේ සටහන් කරගන්න සැලසුම් කරගන්න අමාරුයි. ඉතින් කොහොම හරි අපි ඒකෙන් අදහස් කරන්නේ උතුර අමතක කරනවා කියලා. දැන් මේක නම් මට හිතෙන විදිහට උතුරට හරි අල්තින්. මේක උතුරට වැඩිය මේ වල තියෙන්නේ නැගෙනහිර බටහිර දිශාවට. මොකද මේක සුසාන භූමිය. සුසාන මේ ගර්භයක් ඉන්නේ. ගර්භයක්. ඉතින් මේ හිතන්නේ සුසාන වලක් මිහිදන් කිරීමක් මෙතන තියෙන්නේ. මිහිදන් කිරීමක් අපි මතු පිට මේකේ ගල් අතුරලා තිබුණා උඩ. ඉතින් අපිට ඒකෙදි තේරුණා මේ මේ නැගෙනහිර බටහිර දිශාවට තමයි මේ වැළලීම කරලා තියෙන්නේ කියලා. ඒ නිසා අපේ මේ මේ මොනවාද මේ ග්‍රිඩ් එක කියලා අපි මේකට කියන්නේ. ඒ කොටු දැල අපි දාලා තියෙන්නේ මේ නැගෙනහිර බටහිර පැත්තට දිශානතියක් එන ආකාරයකට. ඉතින් ඊට පස්සේ තමයි ඉතින් අර මේ කැණීම් වලේ හමු වෙන සෑම දෙයක්ම අපි අනිවාර්යව වාර්තා කරන්න උවමනා නිසා මේ ඒ ඛණ්ඩාංක හැම වෙලාවෙම අපි අනුගමනය කරනවා සහ හැම වෙලාවෙම ඒක විමර්ශනය කරනවා. ඊළඟට මේ අපි කැණීමක් කරනකොට මූලිකවම මිමි වර්ග දෙකක් වැදගත් වෙනවා. එකක් තිරසට තියෙන මිනුම, අනිතික සිරසට තියෙන මිනුම. ඉතින් සිරසට තියෙන මිනුම කියන්නේ කෙලින් අතර තියෙන මිනුම්, ඒ කියන්නේ පස්කණ්ඩී කෙලින් අතර තියෙන මිනුම් නිතරම කාලවකවානු පිළිබඳ අදහසක් අපිට ලබා දෙනවා. තිරසට තියෙන මේ මිනුම් අපි ගන්නේ මේ ඒ පුරා වස්තු වේවා ඇටසැකිල්ලක් හෝ වේවා කුමන හෝ දෙයක ව්‍යාප්තිය කොයි විදිහටද තිබුණ කියන එක සටහන් කරන්න. දැන් මේ අපි පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් මෙතන XY හැටියට ගත්තොත් මෙතන ඉඳන් මෙතෙන්ට දුර කොතනද? එකම මෙතන ඉඳන් මෙතෙන්ට දුර සහ මොන ගැඹුරකින්ද? නේද සර්? මොන ගැඹුරකින්ද? මොන ගැඹුරකින්ද මේ ඒ මොන හරි පුරාවිද්‍යාත්මක දේවල් ශේෂයන් මානව ශේෂයන් වෙන්න පුළුවන් වළංකට වෙන්න පුළුවන් ඒ මොන ගැඹුරකින්ද හම්බුනේ කියලා මේ මැනගන්න මේ දෙක පාවිච්චි කරන අතර සාර මිනින්දෝරු මහත්තුරු අපි එක දවසකුත් ඕක මේ පැහැදිලි කරා මේ තියෙන එක මේ පෝල් එකක් මේ සර්වේ පෝල් එක මේක එතකොට අර ත්‍රිපාද අටුමක
රඳවලා තියෙන මිනින්දෝරු කන්නඩිය ඒ දේවල් මොකටද කාටද බෙදලා දෙන්නේ ඉඩම් බෙදලා දෙන්නේ මේ ඇත්තටම මේ ඔය ඩම්පි ලෙවල් කියන සාමාන්‍ය සරල මිනුම් උපකරණය අපි පාවිච්චි කරන්නේ මට්ටම් වාර්තා කිරීම සඳහා ඒ කියන්නේ මේ තිරස්සතට තියෙන මට්ටම් වාර්තා කිරීමට කියන ඉතාම සියුම් මට්ටම් සෙන්ටිමීටරයක වෙනස අපිට ග්‍රහණය කරගන්න පුළුවන් මේ උපකරණේ පාවිච්චි කළා. එතකොට තිරස්සතර තියෙන කෝණය කෝණයත් අපිට වැදගත් වෙනවා සමහර අවස්ථාවල. තිරස් කෝණය මැන ගැනීමටත් ඒක පාවිච්චි කරනවා. ඉතාම නිර්වද්‍ය ලෙස කෝණය මැන ගන්නත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට සිරස්සතට මිමි මනින්න නම් ඊට වැඩි සංකීර්ණ උපකරණයක් තියෙනවා තියොඩෝ ලයිට් එක කියලා. තියොඩෝ ලයිට් පාවිච්චි කරනවා. අද ලේසර් තියොඩෝ ලයිට් දක්වා ඒ තාක්ෂණය හුඟක් දියුණු වෙලා තියෙනවා. නමුත් මේ වගේ කැණීමකදී අපිට මේ සරල ඩම්පි ලෙවල් එකක් පාවිච්චි කරලා අපිට අවශ්‍ය කරන මිමි අරගන්න පුළුවන් වෙනවා. මොකද අපිට සමහරලාට අපි නිතරම මුහුදු උසත් එක්ක ගනුදෙනු කරන්නේ. ඉතින් අපි බැරෝමීටර එකක් පාවිච්චි කරලා මේ ස්ථානයේ මුහුදු උස ගණනය කරලා අර නිශ්චිත ගලක යොදලා තියෙනවා ඒ අංකය. අතන ලියලා තියෙන එකද? අතන තියෙන 211 දශම අර්ධන හරි ජනිත හරි ඒක අපිට පෙන්වන්න. ඉතින් ඒකට සාපේක්ෂව අපි මුහුදු උසට සාපේක්ෂව මෙතන මුහුදු උස මෙතන 211.63 211.63ක මුහුදු මට්ටමේ මීටර් 211 මීටර් 211.63ක් කියන්නේ සෙන්ටිමීටර 63ක් උසින් තමයි අපි ඉන්නේ. එතකොට අපි ඒ මට්ටමට සාපේක්ෂව මේ ස්ථානයේ තියෙන සියලුම අවශේෂ මෙතන තියෙන ස්තර පස්තර හැම දෙයක්ම අපි ඒ එතන සාපේක්ෂව ගන්න මුහුදු උසෙන් තමයි අපි මේ කැණීම වාර්තා කරන්නේ. ඒතර ඕන කෙනෙකුට ඕනෑම රටක වුණත් ඉඳගෙන ඒ වාර්තාව කියවීමෙන් මේ සුසාන තැන්පත් කිරීම කුමන මට්ටමකද තිබුණේ කියන එක පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. මොකද මුහුදුස වාර්තා කරන එක ඉතා වැදගත් මේ තැනදී. මොකද අපි එහා පැත්තේ ඉන්නේ හීංගඟත් එක්ක. ඉතින් හීංගඟ පහලින් තියෙනවා. ඉතින් මේ හීංගඟේ ඉඳලා මීටර් 25ක් 30ක් විතර නැගෙනහිර පැත්තෙන් බටහිර පැත්තෙන් තියෙන්නේ මේ සුසාන භූමිය. ඉතින් අපිටත් ප්‍රශ්නයක් තියෙනවා මේ හීංගඟ පිටාර ගලන වෙලාවේ පිටාරය මේකට ආවේ නැද්ද කියන එක. ඉතින් අපිට සිද්ධ වෙනවා හීංගඟේ වාර්ෂික පිටාර සංඛ්‍යාලේඛන පහුගිය අවුරුදු 50ක විතර කාලය තුළ ඒ අදාළ ආයතන වලින් ලබා ගන්න හීංගඟේ හැසිරීම කොහොමද කියලා. ඉතින් අපිට සාමාන්‍යයෙන් භූවිෂමතාව බැලුවම පේන්නේ අඩුම තරමේ පහුගිය අවුරුදු 50 ඇතුළත පිටාරයක් මේ පැත්තට ලැබිලා නැහැ කියලා. මොකද පිටාර ගැලුවොත් ඒක සාමාන්‍යයෙන් පස්තරවලින් සහ පසින් සොයා ගන්න පුළුවන් වෙනවා පිටාර තැන්පතුවල තත්වය. ඉතින් මේ කෙසේ හෝ වේවා ඉතින් මේ මානක උපකරණය කියන එක පුරාවිද්‍යාඥයෙකුට ඉතාම තීරණාත්මක දෙයක්. ඊළඟ මැනීම එහෙම නැත්නම් තලමිතිය කියන එක ලෙවලින් කියන එක ඉතාම ප්‍රයෝජනවත්. මේ මොකද කැණීමක් කියලා කියන්නේ අපි මේ ස්ථානය තිබිච්ච සම්පූර්ණ ස්තර සටහන විනාශ වෙනවා අපි අතින්. එතකොට මේ ස්තර සමග තියෙන සියලුම ස්වභාවික ක්‍රියාකාරකම් ඒ වගේම මනුෂ්‍ය විසින් කරපු ක්‍රියාකාරකම් පැහැදිලි නේද? අරුණට පුළුවන් නම් පේන්න මේ මුල් රාශිය මේ කැණීම් වලේ දකින්න හම් වෙනවා. ඒකම මේ අපි පෙන්නමු පස්තර රාශියක්. ඒ කියන්නේ කොච්චර කාලයක් තැන්පත් වෙච්ච ඒවද මේ පුරාවිද්‍යාඥයින් විසින් ඉවත් කරලා ආය යටතට පත් කරන්න බෑනේ. බෑ යටතට ඉවත් කරන්න බෑ. ඒ නිසා තමයි වාර්තා කිරීම අතිශයම වැදගත් වෙන්නේ. දැනට මං හිතන්නේ මේ කැණීම් වල සාමාන්‍ය පිහිටි මට්ටමේ ඉඳලා අඩි දෙකහමාරක් තුනකට ආසන්න ප්‍රමාණයක දැන් අපි ඇවිල්ලා ඉතියෝ. හරි දැන් ඔබට මේ ප්‍රධාන ප්‍රස්තුතේ කතා කරන්න ඉස්සෙල්ලා මම මේ වටපිටාව කිව්වේ නැත්නම් සර් අපිට පැහැදිලි කරන්න දැන් මෙතන මේ වල බැලුවත් මේ ස්වභාවික ආනතියක් පේන්න තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන මට්ටම නෙමෙයි මේ එහා පැත්තේ කෙරොලේ තියෙන්නේ මෙහෙම ඇලවෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. මෙහෙම ගතියක් තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා තමයි මැනීම් හරියටම යෝග්‍ය වෙන්නේ. මේ දැන් මේ ගල් බැලුවොත් මේ 528 S59 S28 ද තියෙන්නේ 528 S2 කියලා කියන්නේ මේ structure 2 කියන එක. structure 2 කියන පළවෙනි එක අතනනේ සර්. මේ දෙවෙනි structure එක දෙවෙනි කැණීම් වල ඉතින් මේ ගල් හැම එකක්ම අපි ඔබට ඡායාරූප වලින් පෙන්වන්නම්. ඉස්සෙල්ලම අංකණය කරලා දැන් මේ තියෙනවා වගේ මෙහෙම කැණි බලක් නැතිවුනේ අර අතනත් අපි පෙන්වන්නම්. එහෙම තිබි ඒ හැම ගලකින් ගලකටම මේ වගේ අංකණය කරලා ඡායාරූපගත කරලා ඊට පස්සේ තමයි සර් ඉවත් කරන්නේත් අපි අපේ කැණීම පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය නම් පමණයි අපි ඒක ඉවත් කරන්නේ.
ඉති අපට තේරුණ මේ ස්ථානයේ මේ ගල් ඉවත් කිරීම අත්‍යවශ්‍යයි කියලා මොකද අපිට මේ මේ මිහිදන් කිරීම යම් කිසි ආකාරයකින් නිරුපද්‍රිතව ඇටසැකිල්ල ලැබුණොත් එහෙම ඒ ඇටසැකිල්ල ඉවත් කිරීමට බාධා වෙනවා ඒ ගල් ටික එහෙම තිබුණා නම් ඒ නිසා අපි ගල් වාර්තා කළා මට්ටම් සහ ඒ වගේ තිරසට තියෙන සැලසුම් ඔක්කොම වාර්තා කළා තමයි අපි ගල් නොම්මර දාලා ඡායාරූපගත කළා ඉවත් කළා තියෙනවා ඉතින් අපි කැණීම වැහුවට පස්සේ ඒ ඡායාරූප හා සටහන් පාවිච්චි කරලා අපිට පුළුවන් නැවත ඒ ගල් ටික ස්ථාපනය කරන්න ඒ තිබිච්ච ආකාරයට ඔව් දැන් ඔක්කොම තියෙන කුතුහලය දැන් මේ විදියට නූලට මැනලා ඒ ගල් ඉවත් කරලා ඒ සියලු කටයුතු කරලා දැන් මංගල්‍ය සූදානම් මේ ප්‍රධාන කටයුත්ත කොහොමද කියන එකනේ ඉතින් දැන් අඩි දෙකහමාරක් මේ කැණීම් වල දැනට මේ දවස් දෙකහමාරක විතර ශ්‍රමය මෙතන තියෙන්නේ මොකද ඔබ දකින්න ඇති මේ අපේ අනුශලා මේ සහ අනිත් උදවිය අපේ මේ අපේ ආව මිත්‍රයෝ ඔය සියලු දෙනාම මහන්සි වෙලා පුංචි උපකරණ වලින් අනු චුට්ටක් දෙන්න පුළුවන්ද ඔබ සමා වෙන්න බාධා කරන්න මේ වගේ ඉතාමත් සියුම් උපකරණ මේ පින්සල් වගේ මේ 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 බලන්න මේ මේ වගේ ඉතාමත් සියුම් උපකරණ භාවිත කරලා තමයි දැන් මෙතනක් තියෙනවා ටූල් බොක්ස් එකක් අරගෙන පුළුවන් නම් පෙන්වන්න මේ කරලා පිකැක්ස් වලින් ඔය තියෙන මේ තියෙන මෙන්න මේ මේ පුංචි ගල් කටු වලින් මේ ආකාරයට මේ මේ මේම කරලා මේ ඔය සමහර ශේෂයන් හම්බෙච්ච ඒවා ඔය අණු එකතු කරනවා මේ අපිට සමහර සදාචාරාත්මක කාරණා හින්දා මේ අපිට දැම්ම මේක ඉන් ඩීටේල් ඔබට පෙන්වන්න විදිහක් නැහැ නේද සර් මොකද මේ පුරාවිද්‍යා වාර්තාවට පස්සේ තමයි ඔව අපිට එලි දක්වන්න පුළුවන් මේ ඔබේ දැනුම පිණිස තමයි සරලව මේ ඒ කාරණා කිව්වේ අනිත් එක සමහර ලාට මේ 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 තාච්චු වලට එකතු කරන පස් පුංචි මේ පෙරණයකින් මේ පෙරනවා පෙරලා සමහර ලාවට ලෝක ඉතිහාසයට වැදගත් ડોක්ටර් අපිට පුළුවන් නම් එක පොඩක් දෙන්න මේ මේ තියෙන මේ වගේ එකකින් මේ පෙරණයකින් මේ පෙරලා මේ පෙනේරකින් තමයි මොකද ලෝක ඉතිහාසයට වැදගත් ඉතා සියුම් පබලුවක් මේ පස්සස්සේ තියෙන්න පුළුවන්. ඉතින් මේක මැඩික් කරනවටත් වැඩිය ඉතා සියුම්ම මේ කරන්න ඕනේ කාරණයක් මම හිතන්නේ මේ ලංකාවේ ප්‍රථම වතාවට වෙන්නේ නැති මේ අන්ලිමිටඩ් දිස්ත්‍රි වැඩසටහනින් මෙවැනි කැණීම් වලක් සජීවීව දැන් අපිට මතක ඇති අපි බාධා හෙන ගල්ගේ ඒක වෙනම විධික්‍රමයක්. දැන් මේ කැණීම් වල වෙනම විධික්‍රමයක් අපි ඔබට සෙල්ලිපි පිටපත් කරන කාරණය පෙන්වුවා ඒක තවත් පුරාවිද්‍යා පරිච්ඡේදයක්. ඉතින් පුරාවිද්‍යාඥයෙක් වෙන්න මේ සමස්තයම එකට මේ සංකලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. සර් දැන් අපි ප්‍රධාන කාරණයට එමුකෝ. දැන් මේ වගේ සෝහන් වලවල් කීයක් තියෙනවයි කිව්වස්ස? මෙතන සුසාන භූමියක් තියෙන්නේ. ඇත්තටම මේ වගේ සෝන් වලවල් 15කට ආසන්න ප්‍රමාණයක් වලවල් සහ වලවල් නොවේ නම් මේ වගේ ගල් ගොඩවල් ගහපු ස්මාරක ආකාරයේ සුසාන තැන්පත් කිරීමුත් ඔක්කොම 15ක් විතර මෙතන තියෙනවා අපිට මතු පිට පේන්න සමහර විට මේ තියෙන පරඬල් ලයින් කරලා උඩ පස්සේ යම් කිසි වෙලාවකට සෝ මේ සූර් ලයින් කරන්න පුළුවන් නම් ඒ සංඛ්‍යාව තව වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා නමුත් අපිට පේන්නේ પરම්පරා ගණනාවක් තිස්සේ මේ මේ ස්ථානයේ සුසාන භූමියක් හැටියට පාවිච්චි කරලා තියෙන අවදි කීපයකදී දැන් මේ මේ ස්ථානයේ අපි මේ වල හරගෙන යනකොටත් අඩි දෙකක විතර මට්ටමේදී මිනිසෙකුගේ චාරවක හා පුරස්චාරවක දත් කීපයක් අපිට ලැබුණා. ඔව්. ඉතින් මම නිකන් අතින් වහලා ඔව් පෙන්නන්නම්. ඔව්. මේ පැකට් වල මේ නම්බර ගහලා මම මේ ශේෂයන් ටික වහන්නම් කොස මේ විදිහට මේ මේ තව වැඩගත් එකක් තියෙනවා ඒක මම අතින් වහන්නම් මේ මේ වගේ අංකණය කරලා මේ තමයි මේ ඒ හම්බෙච්ච දේවල් මේ හැම එකක්ම ඉලක්කම්ගත කරන්න ඕනේ සර් නේ ඔව් ඔව් ඒ කියන්නේ මනවින් වාර්තාගත කරන්න ඕන ඉතින් මේ මම කිව්වේ අර චාරවක දත් උඩ මට්ටමකින් හම්බෙලා තියෙනවා ඉතින් අපි සැක කරනවා මේ මේ ස්ථානය මිහිදන් කිරීමක් සඳහා පාවිච්චි කරනකොට මෙතන හාරනකොට
තව ඊට කලින් මෙහිදම් කරපු කෙනෙකුගේ ශරීර කොටස් ලැබෙන්න ඇති. ඒවා ඉවත් කරලා මේ මෙහිදම් කිරීම කරන්න ඇති. අර ඉවත් කිරීමේ කටයුත්තේදී ඒ මේ ඇටසැකිල්ලට අයිති කොටස් මේ උඩ මට්ටම් වල තියෙන්න පුළුවන් කියන උපකල්පනය අපේ තියෙනවා. අපි තව දවස් දෙකක් කාලය ගත කරන්න ඕනේ මේකේ නියම ස්තර විඤ්ඤාසය තේරුම් ගත්තට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ මේක කුමක්ද කියන එක. ඉතින් අපේ මූලික බලාපොරොත්තුව අර උඩ ගල් ඇතුරෙන් සලකුණු කොට තිබෙන ක්‍රමවත් භූමි දාණය. ඒ ඒ ඒ මිනිසයාගේ ශරීර කොටස් දක්වා මේ වල ගැඹුරට අරගෙන යන්න. ඉතින් එකක් ඒ අස්ථි සොයා ගැනීම අපේ ප්‍රමුඛතාවක්. ඒ වගේම මේ අඟුරු කියන්නේ කාල නිර්ණය කර ගැනීමට උදව් කරන යම්කිසි ද්‍රව්‍යයක් අපිට සොයා ගන්න අවශ්‍යයි මේ කාල නිර්ණය කර ගැනීම සඳහා. දැන් කියන්නේ අඟුරු හම්බු වුණා කියලාමත් හරියන්නේ නැහැ නේද සර්? නෑ එහෙම හරියන්නේ නැහැ. මොකද දැන් මේ 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 දැන් මීට කලින් මේ අඟුරු කැට කීපයක් හවුනා මම ලොකු දෙයක් වගේ සවට ගෙනත් දුන්නා. සර් බල්ලෙන් දැන් කිව්වා මේක ඒ වැඩේට නම් එච්චර හරියන්නේ නැහැ නුවන් කියලා. ඉතින් හිත කැඩුනේ උනාට වැඩේ කඩා ගන්න බෑනේ. ඔය උඩ මට්ටම් වල අපිට සාමාන්‍ය අධ්‍යක්ෂකින්ම සහ මස්තර විඤ්ඤාසයේ දිහා බැලුවම තේරෙනවා ඒවා මේ ප්‍රධාන මෙහෙදම් කිරීමට අයිති ඒවා ඒ කාලවලට අයිති ඒවා නොවන බව. ඉතින් ඒ නිසා අපි හැම අවස්ථාවකම අඟුරු ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මොකද එහෙම එකතු කරන්න ගියොත් එහෙම අපිට වෙන වැඩක් කරන්න බැරි තරමට සමහර තැන්වල අඟුරු හම්බෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය මට්ටමකදී විතරයි කියන්නේ ප්‍රධාන පුරාවස්තු කියන්නේ මිනිස්යා ඍජුවම සම්බන්ධ වෙලා කරපු ක්‍රියාවකට අයත් මට්ටමේදී තිබෙන අඟුරු තමයි අපි එකතු කරන්නේ කාල නිර්ණය කටයුතු සඳහා. ඉතින් අඟුරු නැති වුණත් අපිට සමහර විට අස්ථි වලින් කාල නිර්ණය කිරීමේ හැකියාව තියෙන අර කොලජන් පටක ආරක්ෂා වෙලා තියෙනවා නම් අපිට මිනිස් අස්ථියක වුණත් කාල නිර්ණය කරන්න පුළුවන් වෙනවා. ඒව පාවිච්චි කළා අඟුරු නැති වුණාට. ඉතින් කෝකත් කියලා අපි ඊටම පරිස්සමෙන් අඟුරු සහ අස්ථි කොටස් ගැන දෙකම ගැන සැලකිල්ලෙන් යන්නේ. ඒ වගේම වලේ මේ මට්ටමේදී අපි හාරගෙන යන මට්ටමේදී මතු පිටේ ඉඳලා අඩි 2.5ක් විතර ගැඹුරු මට්ටමේ වලං කටු ඉතාම සුළු ප්‍රමාණයක් මේ වෙනකොට වලං කටු 3ක් වගේ අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ වලං කටු මේ සුසානේ මේ මෙතන තැන්පත් කිරීමට සම්බන්ධ දෙයක්ද, එහෙම නැත්නම් මේ තැන්පත් කිරීමට සහභාගි වෙච්ච අය අතින් ඇති වෙච්ච එකක්ද. ඊළඟට නුවන් මෙතන විශේෂයෙන් කියන දෙයක් තියෙනවා. අපි මේ කැණීම පටන් ගන්න වෙලාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිතියි කියලා හිතන්න පුළුවන්. අපිට කැඩිලා බිඳලා තිබුණේ කොන්ක්‍රීට් කණු කෑල්ලක් මෙතන තිබුණා මේ වල මැද්දෙම හිටවලා අපි ඒක ඉවත් කරා. ඉතින් මේ දැන් කැණීම කරගෙන යනකොට ඒ කොන්ක්‍රීට් එක දැමීම සඳහා පාවිච්චි කරපු අර ලී ලෑලි අමුණන්න පාවිච්චි කරපු යකඩන දෙක තුනකුත් මෙතන තිබිලා හම්බුණා. ඉතින් අපි තවම යන්නේ අර ඒ බාධා කිරීම ඇති වෙච්ච මට්ටමේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තව අඩි 2ක් විතර යනකොට අපි දැන් මේ අපේක්ෂාවෙන් සිටින මෙතන මිහිදන් කිරීම අයිති මේ අස්ථි කොටස් අපිට සොයාගන්න දකින්න පුළුවන් වෙයි කියලා. එතකන් අපිට බොහොම පරිස්සමෙන්. ඔව් දැන් ඔබ විශ්වාස කරන්න මේ අඩි 2.5ට දවස් 2.5ක් විතර ගියා. දැන් මාචාර්යතුමා කියනවා තව අඩි 2ක් ගන්න ඕනේ. ඉතින් කොච්චර සියුම්ම පරීක්ෂා කිරීමක යෙදෙන්න ඕනේද? සර් අනේ සර් දැන් මේ පස් ස්තර ගැන මම අහගෙන අපේ ඇවිල්ලා ඉන්න පිරිසට සහ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සර් පැහැදිලි කරනවා. දැන් මේ උඩ ලේයර් එක ඇවිල්ලා මේ වැස්සත් එක්ක ඇවිල්ලා මේ තැම්පත් වෙච්ච humus වගේ ස්තරේ. ඔව් ඔව් ඒ ස්තරයක් උඩින්ම තියෙනවා අපිට පේනවා. මොකද අපි දන්නවා මේක වනාන්තරයක්. ඉතින් නිතරම ගස්වල කොළ බිමට වැටෙනවා. ඉතින් ඒවා දිරා යාමෙන් ඇතිවෙන කොම්පෝස්ට් වගේ තම මට්ටමක් මේක ඇති වෙනවා. අධික කාබනික ද්‍රව්‍ය තියෙන ඊට යට මට්ටම් වල තියෙනවා මුල්වල ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙච්ච නොයෙකුත් ලක්ෂණ. අපි තාම මේක පවිත්‍ර කරලා මේ වතුර ස්ප්‍රේ කරාම මේක වඩා පැහැදිලිව පේනවා නේද? ඒක මදින්න ඕන මේ පස්මේ හොඳට මැදලා වතුර ඉස්සම අපිට වර්ණවල වෙනස්කම් අපිට පේන්න පටන් ගන්නවා. ඒකෙන් අපිට පුළුවන්කම තියෙනවා ඒවා වෙන් කරගෙන මේ ස්ථානයේ සිද්ධ වෙච්ච ස්වභාවික ක්‍රියාවන් සහ මනුෂ්‍ය ක්‍රියාවන් කියන දෙකම මේ ස්තර විඤ්ඤාසයේ පෙන්눔 කරන්නේ කොහොමද කියන එක අපිට තේරුම් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකත් බරපතල කාරණයක්. ඉතින් සර් සමා වෙලා වතුර ටික විතර කමක් නැද්ද සර් පොඩ්ඩක්? ඔව් ඔව් මේ වතුර නිසා කමක් නැහැ. මේ අපි ඔ මේ වගේ වතුර දැක්කද?
කැමරාවට මම දන්නේ නැහැ පැහැදිලිව හවුවේද කියලා. මේක හොඳට මැද්දනම් සර්. ඔව් හොඳට පේනවා. මේ මේ පසේ තියෙන වර්ණාවලිය පේනවා. දැන් මේ තද කළු පසක් තියෙන්නේ. මේ එන්න කහලලා තියෙනවා. මේ සමහරලාට මුල් වල ශේෂයන් නින්ද වෙනත් වර්ණයක් පෙන්නුම් කරනවා. මේ 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 ඉතින් ඒ ඒ පස් වල තියෙන ඒ ව්‍යුහයේ වෙනස්කමුත් මේ සෝහනේ තැම්පත් වෙලා ඉන්න කෙනා කොච්චර කාල නිර්මයකට අයිතිද කියලා අනුමාන කරගන්න බැදගන්නේ සර්. ඔය මේ ස්ථානයේ සිද්ධ වෙච්ච ස්වභාවික හා මනුෂ්‍ය ක්‍රියාවලින් තේරුම් ගන්න අපි පාවිච්චි කරන්නේ මේ කැණිම් වලේ පසිවුරු. ඉතින් පස්වල වර්ණය කියන්නේ ව්‍යුහය හා වයනය කියන දෙකම අපිට තේරුම් ගන්න අවශ්‍යයි මේ වැඩේ කරගෙන යනකොට. ඉතින් ඒක උමනාම වෙන්නේ මේ ස්ථානයේ තිබි සිද්ධ වෙච්ච ස්වභාවික හා මනුෂ්‍ය ක්‍රියාවන්. ඒ කියන්නේ අපි ස්වාගෙන යන භූමි දානයට උඩ මට්ටමේ භූමි දාන කළාට පස්සේ මේ ස්ථානයේ සිද්ධ වෙච්ච ස්වභාවික හා මනුෂ්‍ය ක්‍රියාවන් කියන දෙවර්ගයේම අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ වලේ මේ බිත්තිය සුද්ධ කරලා ඒකට අර කලින් පෙන්වුවා වගේ වතුර ඉහලා ඒ වගේ වර්ණ වෙනස් වීම ටික අපි තේරුම් අරගෙන විතරක් නෙමෙයි මේවා ඔක්කොම අපි පරිමාණයකට අඳින්න ඕන සාමාන්‍යයකට 20 වගේ පරිමාණයකට ඒ කියන්නේ සෙන්ටිමීටර 1කින් සෙන්ටිමීටර 20ක් වෙන්නන පරිමාණයකට අපි මේ ස්තර සටහන මේ වල වටේම තියෙන ස්තර සටහන අඳින්න ඕන හුඟක් කාලය ගත වෙනවා ඒ වැඩ කරන්න මේ බොහොම පරිස්සමෙන් ඒකත් කිරීමෙන් තමයි අපිට කැණීම නිර්වද්‍ය ලෙසම අර්ථ නිරූපණය කරගන්න පුළුවන් වෙන පමණක් නෙවෙයි අපටත් මේ කැණීම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ කැණීමේ අභ්‍යන්තරයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ සිද්ධිය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ ස්තර සටහන නිවැරදිව ඇඳීමෙන්. ඉතින් ශේෂ්ත්‍ර පුරා විද්‍යාව කියලා කියන්නේ සුවිශේෂී දෙයක්. ඉතින් මේ මේ වගේ ඇවිල්ලා මේ වගේ වලවල් වලට බැහැලා මේවල ස්තරායනයේ තියෙන සංකීර්ණතා අවබෝධ කරගෙන මේ ස්තරවල තියෙන වයනය ව්‍යුහය වගේව තේරුම් අරගෙන ඊළඟට ස්වභාව ධර්මය කොහොමද මනුෂ්‍ය තැන්පත් කිරීමකට බලපෑම් ඇති කරන්න කියලා තේරුම් අරන් ස්වභාව තැන්පත් වීමකට මනුෂ්‍යයා කොහොමද බලපෑම් කරන්න කියන එක තේරුම් අරන් ඒක කරන්න නම් මේ වගේ ඇවිල්ලා ඒවට සහභාගී වීම අත්‍යවශ්‍යයි. ඒක තමයි ශේෂ්ත්‍ර පුරා විද්‍යාව හරිනම් වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවට සමාන කරන්න පුළුවන් දෙයක්. ඊටාම ප්‍රවේශම් සහගතව පොළවේ තැන්පත් කරන තියෙන දේවල් වාර්තා කළා ඒවා අවශ්‍ය නම් ඉවත් කරලා දැනුම අතීතයේ සම්බන්ධයෙන් අතීත සමාජය සම්බන්ධයෙන් අතීතයේ විසූ මනුෂ්‍යයන් සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ජීවිතයේ සංස්කෘතිය සම්බන්ධයෙන් ඒ වෘතාන්තයක් ගොඩනගන්න අවශ්‍ය කරන දැනුම නිෂ්පාදනය කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අපි සම්පූර්ණ කතාව අපිට කියන්න වෙන්නේ කාල නිර්ණය අපිට ලැබුණාට පස්සේ අපි නියදී එකතු කරමින් ඉන්නවා. කලින් අපි විවෘත කරපු සුසානයේ තිබුණු අඟුරු සෑහෙන ප්‍රමාණයක් අපිට දැන් තියෙනවා. එතකොට මෙතනනුත් හම්බෙච්ච චාරවක සහ පූර්වචාරවක දත් කීපයක් අපිට තියෙනවා දැනටමත්. ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ඉතා ඉක්මනින් මේ කැණීම් වල කාල නිර්ණය කළා. මේ සුසාන සම්ප්‍රදාය මේ 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 නකල්ස් කඳුපාමුල මේ සුසාන සම්ප්‍රදාය පවත්වාගෙන ගියේ කුමන ජන කොටසක්ද? ඒ අය කොපමණ ඈත කාලයකටද හිටියේ? ඒ අය අපි අතර තියෙන සබඳතාව කොයි වගේද කියන එක තේරුම් කරන් අපි උත්සාහ ගන්නවා හැකිතරම් දත්ත මේ කැණීමෙන් මතු කර ගන්න. ඔව් දැන් සර් කතාවේ අනාතරතුර මේ අපේ අනු යම් මතු කර ගැනීමක් කළා ඒක පෙන්වන්න විදිහක් නැහැ. ඔව් නේ සර් අපිට පෙන්වන්න විදිහක් නැහැ. මේ අපි ඒක අනාගතේ හෙරිටේජ් ෆෝස් ශ්‍රී ලංකා සංවිධානයේ අනුග්‍රහයෙන් අපි ජාත්‍යන්තර මට්ටමේ මේ ඩොකියුමෙන්ටරි එකක් වාර්තා වැඩසටහනක් කරනවා. ඔව් අපි ඒ වුණාට මේ අපේ හිතවත් ශ්‍රාවකින්ට ඒක කිව්වට කමක් නැහැ. මේ වෙලාවේ මං හිතන්නේ අනු මේ දිග අස්තියක් නේද ලොง බෝන් එකක්. ඔව් මිනිසෙකුගේ දිග අස්තියකට අයිති ඒ වගේ වෙන්න පුළුවන්. මොකක්ද බෝන් එක අල්නා එකක්ද? ෆිබියුලා ෆිබියුලා එකක්. ෆිබියුලා කියන අපි තේරුම් කරමු. ඔව් අනුරු මහන්න. අනු ෆිබියුලා කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? අපේ දොස්තර මහත්තයා නෝනා ඉන්න ෆිබියුලා මං හිතන්නේ මේ ඩොක්ටර්ගෙන් අහන්න. ඔව් ඩොක්ටර් ආරුණ මේ පැත්තට ආවන හරි දුක්. මෙතන එන්න ඔපා මෙතන එන්න. මේ වෛද්‍ය අරුණ ජයසේකර මහත්මයා මෙතන ඉන්නවා. මේ මහත්මයා ඉන්නවා. ආ ඩොක්ටර් පොඩ එන්න. ඔව්. එහෙම නම් මම උඩට නගිනවා. ඔව්. කියන්නකො ඩොක්ටර් මගේ මයික් එක මෙතන තියෙන හින්දා. ඔව්. දැන් කකුලේ දනිස්සේ 15 මෙතන. ඔව්. ප්‍රධාන බර දෙරීමේ අස්තික අමතරව තව කුඩා අස්තියක් තියෙනවා. ඔව්. දැන් අතේ තියෙනවනේ වගේ අස්ති ටිකක් ඉදිරි
ආදී. එතකොට ඒකේ කුඩාස්ති කොටස තමයි ටිබියුලා කියන්නේ. අනිත් ප්‍රධාන ලොකු එක අපිට ඔය දෙක කියන්නේ ටිබියා කියන්නේ. ආ ආ. ඒ අස්තිය තමයි දැන් ඔය මතුනේ අපේ අපි කිව්වා අර හෙරිටේජ් ෆෝස් ශ්‍රී ලංකා සංවිධානයේ අනුග්‍රහයෙන් කෙරෙන ජාත්‍යන්තර මට්ටමේ වාර්තා වැඩසටහන් ඩොකියුමෙන්ටරිද අපි ඒක මේ සඳහන් කරනවා. මේ ජනිත් මේ කැමරා එක තියන් ඉන්න පුද්ගලයා පොඩ්ඩක් පෙන්වන්නකෝ. එයා තමයි ඩොකියුමෙන්ටරියේ සම්පූර්ණ රූගත කිරීම කරන්න. දැන් සර් මාසයකට මුළු මේ කාලයම මේ පුරාවිද්‍යා කණ්ඩායමත් එක්ක අර්ජුන මෙහි ඉඳගෙන ආවා. ආයේ මේ මීමුරේ පැත්තටවත් මං හිතන්නේ එකපාරකට ගොඩ බඩු ටිකක් ගේන්න ගියා. මුළු කාලයම අර්ජුන පුදුම වෙහසක් දරමින් නේද? මේ ඒ කියන්නේ පැය 24න් පැය 12ක්ම කැමරා ක්‍රියාත්මකයි අකණ්ඩව. අන්න ඒ මං හිතන්නේ මට වැඩි ලස්සනට සර් කිව්වා ඒක. ඔව්. ඒ කියන්නේ මං හිතන්නේ මේ ලංකාවේ පුරාවිද්‍යාත්මක කැණීමක් මේ තරම් දීර්ඝ කාලයක් අකණ්ඩව රූගත වෙලා නැහැ නේද? රූගත කිරීම පිළිබඳ අත්දැකීමක් මං හිතනවා ඒක මේ පුරාවිද්‍යාව අධ්‍යයනය කරන ශිෂ්‍යයින්ට ඉතාම ප්‍රයෝජනවත් වෙයි. කොහොමද දුෂ්කර ප්‍රදේශයක ශාස්ත්‍ර පුරාවිද්‍යාඥයෙක් සහ කණ්ඩායමක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ පොළව හරන එක විතරක් නෙමෙයි, ඒගොල්ලෝ පොළව හැරීමට මෙහෙ ජීවත් වෙන්න ඕනනේ නුපුරුදු පරිසරයක වනාන්තරයක. ඒතකොට ඒ අය කොහොමද ඒ ජීවිතයට හැඩගැහිලා තියෙන්නේ, කොහොමද එදිනදා ජීවිතය, කොහොමද මනුෂ්‍ය සම්බන්ධතා පිට ඒක ගනුදෙනු කරන්නේ කොහොමද, ඒ හැම දෙයක් පිළිබඳවම ඔවුන්ගේ ආහාර කොයි වගේද, ඔවුන් නිදාගන්නේ කොහොමද, ඉතින් මේවත් ඔක්කොම ඒ කටයුතු වලට අදාළයි. ඒක තේරෙන්නේ තමන් ජීවත් වෙන සුපුරුදු පරිසරයෙන් ඈත් වෙලා මේ වගේ වනගත ප්‍රදේශ වලට ඇවිල්ලා විද්‍යාත්මක වැඩ කටයුත්තක් කරනකොට ඒකට කොයිතරම් පූර්ව සූදානමක් ඕනද, යටිතල පහසුකම් ව්‍යුහයක් කොහොම හදාගන්න ඕනද ආදී වශයෙන් තේරුම් කරන්ඩ මේ අපේ අර්ජුනගේ රූගත කිරීම ඉතාම ප්‍රයෝජනවත් වෙයි අනාගතයේදී. අර්ජුනගේ රූගත කිරීම අපේ වැඩසටහනෙත් යම් පිසි මට්ටමකට දැක් ගන්න පුළුවන්. හැබැයි අර්ජුනගේ වැඩ කැලේ ටික බලා ගන්න පුළුවන්. අපේ අපි මේකේ හදන ජාත්‍යන්තර මට්ටමේ අපි බොහොම සරලව තේරෙන්න කිව්වොත් ඩිස්කවරි මට්ටමේ වාර්තා වැඩසටහනක් ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් නිෂ්පාදනය වෙනවා හෙරිටේජ් ෆෝස් ශ්‍රී ලංකා අනුග්‍රහයෙන්. ඉතින් අර්සර් කිව්වාගේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි පුරාවිද්‍යා කැණීමක් එදැන් ජාත්‍යන්තර මට්ටමකින් රූගත කරන්නේ. ඉතින් ඒ පිළිබඳව කැමරා හතරක් පහක් එක විට ක්‍රියාත්මක කරමින් දවස් ගණනාවක් පැය 12ක් වගේ කාලයක් එක දිගට කරනවා. ඉතින් අර්ජුන බොහොම ස්තුතියි ධර්ණ වේසට. එහෙනම් සර් අපිට මේ අද වැඩසටහනෙන් සමුගන්න වෙනවා. හරි සර්, එහෙනම් අද වැඩසටහන හමාර කරන්න ආයිබුවන්. එක්කම මේ මෙතන විශාල පිරිසක් ඉන්නවා. අර්ජුන පුළුවන් නම් වටේ කරකෝල පොඩ්ඩක් ඔක පෙන්වන්න. මේ අපේ මිත්‍රයෝ විශේෂයෙන් 7 days in Sigiriya with Professor Raj Somadeva වැඩමුළුවට සහභාගී වෙච්ච අය, අපේ අන්ලිමිටඩ් ඉස්ත්‍රි වැඩසටහනත් එක්ක සම්බන්ධයි. අපි හැම වෙලාවෙම කියන්නේ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ කැණීමක් කියන්නේ වෙන කැණීම් කියන්නේ පුරාවිද්‍යා ස්ථානයකි ලන් නොවන්න. හැබැයි මහාචාර්ය රාජ් පුරාවිද්‍යා ගැනීමක් කරනකොට කියන්නේ පුරාවිද්‍යා ස්ථානයක ලංවන්න. මොකද මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් කරන බව හැම පුන පුනා කියමින් තමයි එතුමා මේවා කරන්නේ. අර මම වාව අත දීලා මේ පොඩ උඩට ගන්න ඕනේ. පුටු 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 දෙන්න චුට්ටක් මේ ඕම නැගි ආයි මේ මෙහෙම එන්න ඕනේ. දැන් මේ කොච්චර ලොකු වැඩසටහනක් යනවාද කියලා මේ මෙතුමා තමයි අපේ අන්ලිමිටඩ් ඉස්ත්‍රි ඔබ ආහන රේඩියෝ වැඩසටහනට අනුග්‍රහය දක්වන්නේ පෙළ ආයතනයේ අධිපතිතුමා සුදත් හොරදාගොඩ වෛද්‍යතුමා. ඉතින් එතුමාට බොහොම ස්තුතියි. මම දන්නවා කතා කරන්න ටිකකට කතා කරන්න. හරි, ඊළඟට මේ නිරෝෂල එහෙම ඇවිල්ලා මේ මාන්සියලා මේ තේ හදනවා. මේ නිරෝෂක් මොනවද අරන්නේ? බෙලිමල් නේ, මොනවද පෝල් පලා ගෙනල්ලා තියෙන්නේ. මේත් තරකල් මුතු අයියාගේ බෙලිකටු බිබි හිටියේ. ඔන්න පෝල් පලා බොන්න අවස්ථාව ලැබෙනවා. අපිට පෝල් පලා බොන්න ඕනේ. එහෙමනම් අපි ලබන සතියේ මැදිරියේ සිට හමු වෙන බලාපොරොත්තුෙන් කොළඹ එනවා. කැණීම තව සති දෙකක් විතර යනවා. ඒ සති දෙක තුල අපේ අවසාන වார்த்தාවත් එක්ක හම්බෙමු. ඔබ හැම කෙනාටම ආයුබෝවන්. ආයි, thank you.